ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් MS kitchen එකට පිළිගන්නවා. ගෑවුන තන කන්න පුළුවන් රසම රස වම්බටු කාරියක් තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. ලේසිම ලේසි විදියට රසට හදාගන්න පුළුවන් ඕන කරන දේවල් ටික මම දාලා තියෙනවා. එහෙනම් subscribe කරලා නැත්නම් subscribe කරනවා වීඩියෝ එක බලන්න එකතු වෙන්න. වීඩියෝ එකට යමු. හදාගන්න ඕන ගානට වම්බටු අරගන්න මම මෙතන වම්බටු ග්‍රෑම් 250ක් විතර අරගෙන තියෙනවා. හොඳට සෝදලා අරගන්න. වම්බටු ටික කපා ගන්න ඕනේ. ඊට කලින් වම්බටු නැට්ට මේ විදිහට අයින් කරගෙන ඉන්න. දැන් වම්බටු ටික කපා ගමු. මම එක කරලා කොටස් තුනකට කපා ගන්නවා මුලින්ම. ඊට පස්සේ එක කොටසක් අරගෙන මේ විදිහට දෙකට මැද්දෙන් කපා ගන්න. ඊට පස්සේ තියෙන්නේ මේ වගේ තීරු වලට කපා ගන්න. ඉතුරු සේරම ටිකත් මේ විදිහටම කපා ගන්න. වම්බටු ටිකත් දැන් කපාගෙන ඉවරයි. අමු 3-5 කුඩු තේ හැන්දක්, කහ කුඩු තේ හැදි කාලක්, මිරිස් කුඩු තේ හැන්දක්, උලුහල් ටිකක්, ලුණු කුඩු තේ හැදි භාගයක් විතර එකතු කරගන්න. මේ සේරම ටිකත් එක්ක වම්බටු ටික හොඳට කලවම් කරගන්න. දැන් තියෙන්නේ ලිපේ තියාගන්න. ලිප ඔන් කරගෙන පොල් තෙල් වලින් මේ සැන්දක් විතර එකතු කරගෙන තෙල් එක රත් වෙනකන් තියාගන්න. තෙල් එක රත් වෙනවත් එක්කම කොටාගත්තු සුදු ලුණු එකතු කරගන්න. උම්බලකඩත් මම එකතු කරගන්නවා. ඔයාලා කැමති නම් එකතු කරගන්න අනිවාර්ය නැහැ. කපාගත්ත රතු ලුණු අමු මිරිසුත් එකතු කරගන්න. කරපිංච කොළ ටිකකුත් එකතු කරගන්න. සේරම ටික ටික වෙලාවක් යනකම් තෙම්පරාදු කරගන්න.
මේ වෙලාවේදී වම්බටු ටික එකතු කරගන්න ඕනේ. වම්බටු තිබ්බ භාජනයේටම වතුර ටිකක් එකතු කරගෙන මම එකතු කරගන්නවා. කලවම් කරගන්න. දැන් ටිකක් තැම්බෙනකම් වහලා තියාගන්න ඕනේ. විනාඩි 5ක් වහලා තියාගන්න. මේ තියෙන්නේ විනාඩි 5කට පස්සේ. දැන් එක දෙයක් තියෙනවා එකතු කරගන්න. පොල් කිරි තමයි එකතු කරගන්න ඕනේ. පොල් කිරි අඩු කෝප්පයක් එකතු කරගන්න. දැන් ආයම් පාරක් තැම්බෙන්න විනාඩි 5ක් වහලා තියාගන්න. මේ තියෙන්නේ ඒ විනාඩි 5ටත් පස්සේ තව දෙයක් දෙන එකතු කරගන්න. මේක තමයි එකතු කරගන්න තියෙන අන්තිම දේ. බැදපු 3-5 කුඩු තේ හැන්දකුත් එකතු කරගන්න. මේ දේවල් ටික විතරයි එකතු කරගන්න තියෙන්නේ. දැන් ආයම් පාරක් හොදට කලවම් කරගන්න ඕනේ. දැන් අන්තිම පාරට විනාඩි 2ක් වහලා තියාගන්න. ටිකම ටික වෙලාවයි වහලා තියාගන්න ඕනේ. දැන් වම්බටු කරිය හරිගානට ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා කරියත් නටනවා කියලා. මේ වෙලාවේදී පුළුවන් ලිපෙන් ඉවතට අරගන්න. මේ දේවල් ටික තමයි කරන්න තියෙන්නේ. ඔයාලට පේනවා හරීම ලේසියෙන් හදාගන්න පුළුවන් කියලා. අනිවාර්යයෙන්ම ඔයාලත් හදලා බලන්න. ඔයාලා කැමති නම් මේ කරියට කරවල එකතු කරගන්නත් පුළුවන්. ඔයාලා කැමති විදිහට හදාගන්න. මම මේ ඔයාලට කියලා දුන්නේ හදාගන්න පුළුවන් ලේසියෙන් විදිය. ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්න. ඇත්තටම හරීම රසයි. වීඩියෝ එකට ලයික් එකක් දෙන්න. ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝ තව බලන්න අනිවාර්යයෙන්ම මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම මගේ චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් ආයෙමත් අලුත් වීඩියෝකින් හම්බෙන්න එනකන් ඔයාලා හැමෝම ගොඩාක් පරිස්සමෙන් ඉන්න.